දේශපාලකයන් කියන්නේම සාමාන්‍ය ජනතාව අතරේ නිතර විවේචනයට ලක්වන පිරිසක්. හැබැයි මේ දේශපාලකයන්ව තෝරගන්නේම ජනතාව විසින්. ඔවුන් තමන් පත් කරගන්න නායකයන් තුලින් තමන් බලාපොරොත්තු වූ දේවල් සිද්ධ නොවනකොට මේ විදිහට චෝදනා කරන්න පෙළඹෙන එක සාමාන්‍ය දෙයක් බවට දැන් එහෙම වාතාවරණයක් යටතේ අපි මහ මැතිවරණ ජනාධිපතිවරණ කිහිපයක්ම පසු කරමින් ඇවිත් මේ වෙද්දී 2020 පාර්ලිමේන්තු මැතිවරණයට සූදානමින් ඉන්නවා. ඉතින් ඒ නිසාම අද දවසේ මොකද හිතන්නේ වැඩසටහන හරහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ගරු දයාගමගේ මැතිතුමා සමගින් කතා කරන්න අපි හිතුවා. මම පළවෙනියටම ඔබතුමාගෙන් මෙහෙම අහන්නම්. ඔබතුමාට දේශපාලනයට පිවිසෙන්න කැමැත්තක් හෝ අවශ්‍යතාවයක් මතුවෙන්නේ කොහොමද කොතනින්ද? ඇත්තටම කියනවා නම් මට කිසිම වුණාවක් නැහැ දේශපාලනයට පිවිසෙන්න. මට මුලින්ම දේශපාලනයට ඉන්න කියලා ඉවර වෙලා ඉලිමක් කරේ ගම්නි සනායක මැතිතුමයි ලලිත් ඇතුළත් කුඳුලි මැතිතුමයි ඒ ඉරාජාලියා පක්ෂේ අදපු ඉලාරේ මගේ ගෙදරට ඇවිල්ලා කිව්වා අම්පාර සංවිධානය බාරගන්නේ කියලා ඉවර වෙලා. ඉතින් මම ඒ වෙලාවේ hina වෙලා කිව්වේ ඔබතුමාලා නැවත එක්සත් ජාතික පක්ෂයට එන්නේ කියලා වෙලා ඊට පස්සේ ප්‍රේමදාස් ජනාධිපතිතුමා බීබී විජේතුංග ජනාධිපතිතුමා දවසක් විජේදාස් රාජපක්ෂ මැතිතුමා මගේ නිවසට ආවා චන්දිකා බණ්ඩාරනායක මැතිතුමගේ පණිවිඩයක් අරගෙන ඒ දේශපාලනයට එන්න කියලා ඉල්ලලා ඉතින් ඒ වෙලාවෙත් මම විජේදාස් රාජපක්ෂ මැතිතුමාට මම hina වෙලා කිව්වා ඔබතුමා වැරදි පැත්තේ ඉන්නේ ඔබතුමා අප පැත්තට එන්න මම දේශපාලනයට එනවනම් කවදා හරි එන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කියලා මොකද මම ඉඳන් දැක්කා හැමදේම එක්සත් ජාතික පක්ෂ රජය තමයි මේ රටේ මොකක් හරි පවතින දෙයක් කරලා දෙන්නේ. ඒක නිසා මගේ හිතේ කාවේදිලා තිබුණේ එක්සත් ජාතික පක්ෂය ගැන. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මට යෝජනාවක් කරා. ඔය හැමෝම මට දේශපාලනයට එන්න කියලා කිව්වා. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇත්තටම මගෙන් ඉල්ලීමක් කරා. ඒ 2005 ජනාධිපතිවරණයට තිස්සෙන්න. හැබැයි එතුමගෙන් මම ඒ වෙලාවේ මම ටිකක් අපි මීට වඩා අපි තරුණ නිසා අපි මම නොයෙක් ප්‍රශ්න ටිකක් ඇහුවා. අධ්‍යාපන වෙනුවෙන් වාහන තදපදය ගැන එතකොට ඇඟලුම් කර්මාන්තය අපනයනය මේ හැම එකකටම එතුමට උත්තර දෙන්නවා. ඉතින් වෙන දේශපාලකයෙක්ට කතා කරනවට වඩා එතුමට තිබුණු සහජ බුද්ධිය සහ එතුමට ඔළුවේ තිබුණු සැරසුම් මෙක්කලා මගේ හිත ගියා. ඉතින් ඒ අවස්ථාවේදී මම එතුමා ගැන පැහැදුනා. ඉතින් පස්සේ දයරත්න එතුමා අනිත් පැත්තට පැන්නට පස්සේ අම්පාරි ජනතාව ඒ වගේම අම්පාරි ස්වාමීන් වහන්සේලා ඒ හැමෝම මගෙන් කරපු ඉල්ලීම නිසා ඒ වෙලාවේ ඇත්තටම මට දේශපාලනයට ඉනේකට වඩා මට මේ විශේෂයෙන්ම ගත්තොත් එීම සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් එදා මට වගකීමක් ගන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගකීම තමයි ඒ වෙලාවේ අම්පාරේ එක්සත් ජාතික පක්ෂයෙන් පාක්ෂිකයෙන් වෙනුවෙනුයි අර ස්වාමීන් වහන්සේලා ඔක්කොම එක්කව වෙලා මගෙන් ඒ කරපු ඉල්ලීමට අහක දාන්න බැරි වුණා. එහෙම තමයි මම දේශපාලනයට ආවේ. මේ වෙද්දී හිතෙන්නේ නැද්ද දේශපාලනයට පිවිසෙන්න එදා ගත්ත තීරණේ වැරැද්දක් තියෙනවා කියලා? ඇත්ත වශයෙන්ම ගත්තොත් එීම මම හිතන්නේ මම ගත්ත තීරණේ වැරැද්දක් තියෙනවා කියලා වෙලා. මොකද ඇත්තටම මේ දේශපාලනයට එනවා කියලා වෙලා මම කතා කළේ ඉස්සෙල්ලම මම ආශිර්වාද ගන්න ගියේ අපවත්ති වදාළ සෝමිත ස්වාමීන් වහන්සේ ගාවට. ඊළඟට මම ගියේ බෙල්ලන්විල විමලරත්න ස්වාමීන් වහන්සේ ගාවට. ඉතින් මේ ආම්ද්‍රුරු දෙන්නම මට කිව්වේ දයාගමගේ මැතිතුමා දේශපාලනයට එනවට අපි ඇත්තටම කැමති නැහැ. මොකද මේක මඩ ගොහරක්. ඔබතුමා දේශපාලනයට ආවොත් එීම ඔබතුමාව මේ දැන් ඉන්න දේශපාලඥයෝ නූල් බෝලයක් පටලනවා වගේ පටලලා පටලලා ඔබතුමාගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්. හැබැයි ඔබතුමා වැනි අය දේශපාලනයට ආ යුතුම කාලයක් තමයි මේක. මොකද ඔබතුමා වගේ කට්ටිය දේශපාලනයට ආවොත් එීම මොකද අද දේශපාලනයේ ඉන්න උදවියට කිසිම දැක්මක් නැහැ. ඒ උදවියට හැකියාවක් නැහැ. එතකොට රට වෙනුවෙන් ඔබතුමාලා වගේ කට්ටිය එන්නත් අවශ්‍ය කරනවා. ඒක නිසා අපි ඔබතුමාගේ මේ අදහසට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න
කියලා මට අවදා අවවාදයක් එක්කලා මට ආශිර්වාද කරා. එතකොට ඒ අනුව මම තමයි මම දේශපාලනයට ආවේ. ඇත්ත තමයි ඉතින් දේශපාලනයට ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා කියපු දේවල් හැමදාම මට මතක් වෙනවා. ඒ එක පැත්තකින් දැන් මගේ දරුවෝ ගත්තොත් එimhe අදටත් මාත් එක්කයි මගේ නෝනාත් එක්කයි තරහයි මේ දැන්ටත් ඒගොල්ලෝ කියන්නේ අපි දේශපාලනෙන් ඉවත් වෙන්නේ කියලා වෙලා. නමුත් මේ වගකීම ගත්තට පස්සේ ඉතින් මේ වගකීමෙන් මිදෙන්න පුළුවන් කමක් නෑ. ඔබ කාලයක් ඇමති දූර දරපු පාර්ලිමේන්තුවට තේරීපත් වුණු දේශපාලකෙක්. ඇයි හිතුවේ ආයමත් පාර්ලිමේන්තු මැතිවරණයට මෙවර තරඟ කරන්න ඕන කියලා? විශේෂයෙන් මම බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අනුව වැඩ කරන කෙනෙක් හැටියට මොකද වැඩි අපිට තව ජීවත් වෙන්න තියෙන කාලය ඉතාමත්ම පොඩ්ඩයි. ඒතර අපි ලැබපු අත්දැකීම් සහ බලපුරුද්දත් එක්ක රටට මොකක් හරි වැඩක් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ව්‍යාපාර වලින් අපිට කරන්න පුළුවන් උපරිමයට අපි කළා තියෙනවා. එතකොට මිනිසුන්ට විශාල සේවයක් මම හැම පැත්තකින්ම කරලා තිනවා. සමාජ සේවයකුත් මම කරලා තිනවා. එතකොට මම රජේත් මම වැඩ කරා ඇමතිවරයෙක් හැටියට. මම හිතනවා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මට ලැබුණේ බෝඩ්ලෑල්ලක් විතරයි. නමුත් අවුරුදු 3ක් වගේ පොඩි කාලයකදී 36000 ඉන්න කෘෂිකර්ම අමාත්‍යාංශයට වඩා 57කකින් වැඩි වැඩක් මේ රට වෙනුවෙන් මම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය තුලින් කරා. ඊට පස්සේ අර දිව දින 52 අර සංක්‍රාන්තියෙන් පස්සේ මට සමෘද්ධි අමාත්‍යාංශය බාර වුණා. ඒ සමෘද්ධි අමාත්‍යාංශය බාර වුණාට පස්සේ අවුරුදු 21ක් තිස්සේ එකම කණ්ඩායමකට තමයි සමෘද්ධිය 114කට ලැබිලා තිබුණේ. මම මේ ගැන අධ්‍යයනය කළා. මම බැලුවා අපේ රටේ ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු 850000ක් ඉන්නවා. ඒකට මම මුදල් ටික වෙන් කරගෙන මාස දෙකක් වගේ කෙටි කාලයක් තුලදී 536000කට මම රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් 25ක් කරලා මම සමෘද්ධිය ලබා දුන්නා. තව 350000කට මට සමෘද්ධිය දෙන්න තිබුණා. ඒතකොට ඒ 350000ට සමෘද්ධිය තව මාසයක් තිබුණා නම් මට දෙන්න තිබුණා. ඊළඟට වැඩිහිටි උදවියත් මට තමයි පැවරලා තිබ්බේ. ඒතකොට වැඩිහිටියෝ 38000කට මම රුපියල් 2000 දීමනව දීලා තව 140000 පුරුත්තුල ස්ත්‍රීතිය ඒ කට්ටියටත් ඒක දෙන්න මම මුදල් හොයාගත්තා. නමුත් මට ඒක ඒ වෙලාවේ දෙන්න ඉඩ දුන්නේ නැහැ. මෙතුළු ලොකුමසාරිස් තුමා ඔක්කොම නැවැත්තුවා. එතුමා ඉඳන් කිව්වා මේ ඔක්කොම නොවැම්බර් 17 පස්සේ දෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම නොවැම්බර් 17 පස්සේ මොකද මේ මුදල් ඒ අවුරුද්දේ අපි වෙන් කරගත්ත මුදල් ඒවා අනිවාර්යයෙන් මේ අවුරුද්දේ ඇතුළත අපි දෙන්න ඕනේ. නමුත් අවාසනාවකට වගේ ඒ කියන්නේ මගේ අවාසනාව නෙමෙයි රටේ ඒවා ලබා ගන්න තිබ්බ වැඩිහිටියුන්ගේ ඒ වගේම සමෘද්ධිය ලබා ගන්න තිබ්බේ 350000 අවාසනාවට අපිට ආණ්ඩුව දෙන්න සිද්ධ වුණා. අපිට ආණ්ඩුව කාලි තිබ්බා. තව මාසයක් අපි ආණ්ඩුව තියාගෙන මේ ටික දීලා ඉවර කරා නම් කියලා ඇත්තටම ඒක අපිට කරන්න තිබුණා. නමුත් ඇමතිවරු කීප දෙනෙක් අද ටෙලිෆෝන් එකට ගිහිල්ලා ඉන්න ඒ අවස්ථාවේ ඉල්ලා අස්තුනා. ඒක නිසා නැත්තම් තව මාසයක් අපිට රජය තියාගෙන ඒ වැඩ කටයුත්ත ඉවර කරලා ඒ දීපු රැකියාවල් ඔක්කොම ස්ථාපිත කරලා බාර දෙන්න තිබ්බා. එහෙමනම් මම හිතනවා අර අහිංසක මිනිසුන්ට ඒක හම් වෙනවා කියලා. අද වෙනකොට මම අහන්න කැමති මේ ආණ්ඩුවෙන් විශේෂයෙන්ම ඔබ තුමිය ආපු ප්‍රශ්නෙත් එක්ක දැන් මේ මම දෙන්න අපේ රජයෙන් වෙන් කරගත්ත සල්ලි මම ඒ අහිංසක මිනිස්සුන්ට දෙන්න තිබ්බ මුදල් වලට මොකද උනේ? එම ඇත්තටම අපි ලෝකෙම ගත්තොත් එහෙම සීමාව වැඩි කරගෙන යනවා. හරි. මොකද මිනිස්සු ජීවත් වෙන කාල සීමාව වැඩි වෙගෙන යනවා. ඒතර මේ කාල සීමාව වැඩි වෙගෙන යනකොට දැන් රජී සේවකයෝ උනත් මම දකිනවා වයස අවුරුදු 60ට වඩා තව කාලයක් සේවය කරන්න පුළුවන් හොඳ සේවකයෝ ඉන්නවා. ඒතර දේශපාලකයන් ගත්තන් පස්සේ මුළු ලෝකෙම අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ගත්තම මං ඉදර උසස් ස්ථාන තුර වලට එන දේශපාලඥයෝ ගත්තොත් එීම ඒ කට්ටිය මේ තරුණ කට්ටියම නෙවෙයි. එතකොට හැබැයි තරුණ කට්ටිය පත්තුන වෙලාවලුත් තියෙනවා.
ඉතින් ඒක මට ඒක හරියට කියන්න පුළුවන් කමක් නැහැ ඔබතුමීගේ ප්‍රශ්නෙට. නමුත් අපේ රටේ ඉදිරිපත් වුණා අපේක්ෂක ලයිස්තුවෙන්. එතකොට ඒ ජනතාව තමයි මේක තෝරගන්නේ. ඉතින් එතකොට ඡන්ද දායකයන්ට පුළුවන් තරුණ කට්ටිය තෝරගන්න. දැන් බලන්න දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් එහෙම දැන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් අපි පබාව මේ මැතිවරණ ලයිස්තුවේ අපි නාම යෝජනාවට ඉදිරිපත් කරනවා. මොකද පබාට ඒ වෙලාවේ ඉතාමත් අසාධාරණයක් සිද්ධ වුණා. ඒ වෙලාවේ හිටපු රජය එතකොට ඒ මැතිවරණ ලයිස්තුවට ඉල්ලපුවම පබාට මනාප ලැබිලා තිබ්බා කරු ජයසූරිය මැතිතුමාට වඩා. එතකොට ඔබතුමිය කියනවාද දැන් පබාට කරු ජයසූරිය මැතිතුමා කරන දේවල් කරන්න පුළුවන් කියලා? පුළුවන්. එතකොට මෙන්න මෙතන තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් පබා මොනවද මේ රට වෙනුවෙන් කරේ? හරි. එතකොට අපේ මිනිස්සු ඡන්දය දෙනකොට කල්පනා කරන්න ඕනේ තමන් වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් වැඩ කරලා තියෙන කට්ටිය කවුද කියලා කියලා. හරි. එහෙනම් ඔබට අනුව ජනතාව කාවද පාර්ලිමේන්තුවට යවන්න ඕන? එතකොට මේ දේශපාලනේ අපි අරගත්තොත් එීම මේ පැත්තේ ඉන්න එක අර පැත්තේ ඉන්න එකට හොරා කියනවා. ඒ පැත්තේ ඉන්න එක මේ පැත්තේ ඉන්න එකට හොරා කියනවා. කීයෙන් බැලුවම ඇත්ත වශයෙන්ම අද mantri කෙනෙක් ඇමති කෙනෙක් කියලා කියන්න ලැජ්ජයි. එතකොට සමාන මිනිස්සු අපි දිහා බලන්නේ මේ විදිහට. හරි. නමුත් ජනතාව කල්පනා කරන්න ඕනේ ඇත්තටම හොරගම් කරපු මිනිස්සු දැන් සමහර වෙලාවට ඒ ලයිස්තු වලින් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ කඩිය තෝරගන්න යුතු ඉන්න. අනිත් පැත්තෙන් කල්පනා කරලා බලන්න අද එක්සත් ජාතික පක්ෂයෙන් තමයි හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. සමහරු කියනවනේ පාර්ලිමේන්තුවේ 225 මේපා කියලා. හරි. අපි කළ පුරුද්දක් තියෙන පළ පුරුද්දක් තියෙන කණ්ඩායමක් එක්ක අපි ආචාර්යවරු මහාචාර්යවරු ඒ වගේම අපි අධිනීතිජ්‍යෝ අපි හොඳ ව්‍යාපාරික දැනුමක් තියෙන හැම අංශයකම රාජ්‍ය සේවයේ වැඩ කරපු හොඳ පළ පුරුද්දක් තියෙන කණ්ඩායමක් අද අපි කණ්ඩායමෙන් අපි ඉදිරිපත් කළ තියෙන මුළු රට පුරා. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයෙන් හොඳ කණ්ඩායමක් තෝරගන්න පුළුවන්. එතකොට හරි කණ්ඩායම පාර්ලිමේන්තුවට දැම්මේ නැත්නම් මම විශේෂයෙන්ම කියන මේ තරුණ දරුවන්ට ඕගොල්ලන්ගේ අනාගතය තමයි සම්පූර්ණයෙන්ම අඳුර වෙන්නේ. ඒක නිසා ඕගොල්ලෝ හරි තීන්දුවක් දෙන්න. මොකද ඕගොල්ලෝ හරි තීන්දුවක් දුන්නේ නැත්නම් ඕගොල්ලන්ගේ ජීවිතය අනතුරේ වැටෙනවා. අන්නේ ඒක කල්පනා කරන්න මම පුරුදු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකතු වෙලා මගේ තියෙන පළපුරුද්ද මොකද මට අවුරුදු 16 දී මම ව්‍යාපාර කරන්න ගිහින් 50,000 කට විතර මම රැකියාව අවස්ථා දීලා තියෙනවා. ව්‍යාපාරිකෙක් හැටියට මම හිතනවා මට ලබාගත හැකි හැම සම්මානයක්ම මට ලැබුණා. ඊට පස්සේ ඇමතිවරයෙක් හැටියට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී අපේ ආණ්ඩුවේ ඇත්ත වශයෙන්ම කියනවනම් මට බලයක් තියෙන ඇමතිකමක් හරියට ලැබුණේ නැහැ. පහුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයට මොකද උනේ? පක්ෂයේ ජාතික සංවිධායක විදිහට අද ඔබ ඒ ගැන මොකද හිතන්නේ? අද ඩී.එස්. සේනානායක අගමැතිතුමා මේ පටන් ගත්ත එක්සත් ජාතික පක්ෂය බවට ආයිත් නැවත එක්සත් ජාතික පක්ෂය පත් වෙලා තියෙනවා. අද එක්සත් ජාතික පක්ෂයට කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ අපිත් එක්ක ජාතිවාදීන් ඉන්නවා කියලා. එතකොට අද අපිත් එක්ක සිංහල ජාතිවාදීනුත් නැහැ. අපිත් එක්ක මුස්ලිම් ජාතිවාදීනුත් නැහැ. අපිත් එක්ක දෙමළ ජාතිවාදීනුත් නැහැ. හැබැයි අපේ අපේක්ෂක ලයිස්තුවල දෙමළ අපේක්ෂකයොත් අපි ඉදිරිපත් කළා තියෙනවා මුස්ලිම් අපේක්ෂකයොත් අපි ඉදිරිපත් කළා තියෙනවා. තමුන් ආන්සියලට හොඳ කෙනෙක් තෝරගන්න පුළුවන් අවස්ථාවක් අපි ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා 2005 දී ජනාධිපතිවරණය පරාජය වුණේ දෙමළ ඡන්ද නැති වුණ නිසා. මොකද ඩී.එස්. සේනානායක අගමැතිතුමා මේ රටේ නිදහස ගන්නකොට දෙමළ මුස්ලිම් නායකයොත් එක්ක එකතු වෙලා තමයි එදා නිදහස ගත්තේ. එතකොට හැමදේම අපි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනකොට යාපනයේ වැඩි ඡන්ද 80%ක් විතර ලක්ෂ 3-4ක් වැඩි ඡන්ද යාපනයේ ජයග්‍රහණය කරනවා. 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රභාකරන් එක ඩීල් එකක් ගහලා රාඩා ආයතනීය මාර්ගයෙන් මුදල් දීලා දෙමළ ජනතාව ඡන්ද දාන එක නැවැත්තුවා. ඒක නිසා එතුමා ජනාධිපති වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා ජනාධිපතිවරණයෙන් පෙරදුණා. මේ පාර අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉදිරිපත් කරා.
ඉදිරිපත් කළේ වාගකීම අපි බාරගත්තා අපි අර පුහු චරිතේ අපි පුම්බල 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 අපි කොමාරි කල්පනා කරලා දිනන්න මොකද ඇත්ත වශයෙන්ම ගත්තොත් පාර්ලිමේන්තුව එදායි විධායක ජනාධිපති බලයට වඩා වැඩි බලයක් අද පාර්ලිමේන්තුවට අපි දීලා තියෙනවා එතකොට අපිට මේ රට ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්න සජිත් වෙනුවෙන් හැම කෙනෙක්ම පුළුවන් තරම් මහන්සියලා වැඩ කරා අම්පාර දිස්ත්‍රික්කයේ දැන් මෛත්‍රීපාන මැතිතුමා 2015 ජනාධිපතිවරණය ඉදිරිපත් කරනකොට කෘත්‍යාධිකාරී මණ්ඩලයට දී ඒ වෙනුවෙන් විරුද්ධ වුණ එකම පුද්ගලයා දයාගමගේ විතරයි එතකොට මම කිව්වා ඒ වෙලාවේ මෛත්‍රීපාලව දාන්න එපා මොකද 2012 එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයා හැටියට මම පත් වුණාට පස්සේ මම රට පුරා මේක සංවිධානය කරා හරින් මැතිතුමාව අපි පළාත් සභාවට ඉදිරිපත් කරා එතකොට හරින් මැතිතුමාට ගහන්න බලාගෙන හිටිය අනිත් පැත්තෙන් එතුමා කතෝලිකෙක් කියලා ඒ වෙලාවේ මම 15000ක් විතර සෙනඟ ගෙනල්ලා අපි මයංගනේ චෛත්‍යයේ විශාල පූජාවක් දීලා තමයි අපි මැතිවරණේ පටන් අරගත්තේ ආණ්ඩුවට ගහන්න බැරි වුණා ඒ මැතිවරණේ ඉවර වෙනකොට මම තීරුම් අරගත්ත ඊළඟ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් ඒක නිසා තමයි මම විරුද්ධ වුණේ මෛත්‍රී පාලව දානවට නමුත් ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉල්ලුවක් දිනන්න තිබුණා ඒකට කැමති වුණේ ඒ වෙලාවේ මං කිව්වා කරු ජයසූරිය මැතිතුමාට ඉදිරිපත් වෙන්න මං කිව්වා සජීව ප්‍රේමදාස මැතිතුමාට ඉදිරිපත් වෙන්න කවුරුත් ඉදිරිපත් වුණේ මම කිව්වා මේ අභියෝගය මම බාර ගන්නම් නමුත් කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ තීරණය කරේ මෛත්‍රී පාලසිරි මැතිතුමා එතුමා වරගත්තා අරගෙන අපි රට පුරා ගියා ඒ මැතිවරණයේදී එතුමගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩිපුරම කතා කරපු පුද්ගලයෝ දෙන්නගෙන් එක්කෙනෙක් මම කරු ජයසිරි මැතිතුමා තමයි අනිත් එක්කෙනා එතකොට අම්පාර දිස්ත්‍රික්කෙන් වැඩි ඡන්ද 110000ක් අරන් දීලා එදා මම මෛත්‍රී පාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිවරයා කරා එතුමා 450000කින් දෙන්නා එතකොට සජිත් ප්‍රේමදාසට මේ පාර අම්පාර දිස්ත්‍රික්කෙන් වැඩි ඡන්ද 125000ක් අපි අරන් දුන්නා මට බාර වුණේ උතුරු නැගෙනහිර උතුරු නැගෙනහිරින් මෛත්‍රී පාලට වඩා ඡන්ද ලක්ෂ 2ක් අපි වැඩිපුර අරන් දුන්නා හැබැයි සජිත් ලක්ෂ 14කින් පෙරදුනා එතකොට අද අපි ජනාධිපතිවරණයෙන් පෙරදුනේ අපිට සිංහල බෞද්ධ ඡන්ද නැති වෙලා මේක ජනතාව තේරුම් ගන්න අද එක්සත් ජාතික පක්ෂයට ඒ බෞද්ධයන්ට බෞද්ධ ඡන්ද දෙන්න අද අපිට මේ ලේබල් අලෝපු ජාතිවාදී නැබේ පක්ෂය ඇතුලේ ඉන්නවා කියලා කියපු හැම කෙනාටම මම කියනවා එදා ඒ DS නායක අගමැතිතුමා හදපු එක්සත් ජාතික පක්ෂය තමයි අද ඉන්නේ අද එක්සත් ජාතික පක්ෂය ඇතුලේ ජාතිවාදී දේශපාලකයෝ කවුරුත් නැහැ ඒක නිසා තමුන්නාන්සලට හිරිකිතයක් නැතුව බය නැතුව එක්සත් ජාතික පක්ෂයට ඡන්දි දෙන්න පුළුවන් අපේ රටේ ජනතාව හැම ආණ්ඩුවකටම කරන පොදු චෝදනාවක් තමයි මේ අපේ රටට ගෙන්නන වාහනවලට අය කරන බදු හරි අසාධාරණයි කියන එක. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම අපේ ආණ්ඩුව ආපු ගමන් වාහන බද්ද අඩු කරා. එතකොට එකපාරටම 2015 16 17 මම හිතන්නේ රටේම තියෙන වාහන වලට වඩා වැඩි වාහන ප්‍රමාණයක් එකපාරටම අපේ රටට ආනයනය කරා. එතකොට මම දන්නවා තරුණ කෙනෙක් හැම කෙනෙක්ම මේ වාහනයක් නැති කෙනෙක් සයිකලින් යන කෙනා කැමති මෝටර් සයිකලයක් ගන්න මෝටර් සයිකලින් යන කෙනා කැමති කාර් එකක් කෙලවන්න කාර් එකක් පදින්න විශේෂයෙන්ම තරුණයෝ ගත්තම හැමෝම කැමති කාර් එකක් පදින්න හැබැයි අපිට ප්‍රශ්නයක් තියෙනවා ඒක තමයි දැනටත් කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත යන්න පුළුවන්කමක් නැහැ විශාල වාහන තදබදයක් තියෙනවා එතකොට අපි ඒකට මේ සැලසුම් අපි කළා අපි අධිවේගී මාර්ග හදන්න පටන් අරගත්තා එතකොට අපි ගිය රජය ගත්තොත් අවුරුදු 20 දෙම අධිවේගී මාර්ග කිලෝමීටර් 186 හදලා තියෙනවා අපි මේ අගෝස්තු මාසෙ වෙනකොට අධිවේගී මාර්ග කිලෝමීටර් 195ක් අපේ මාර්ග පද්ධතියට එකතු කරන්න තමයි අපි සැලසුම් කළා තිබුණේ එතකොට ඒ එක පැත්තකින් අපිට අඩු කරන්න පුළුවන් මේ වාහන තදබදය අනිත් පැත්තෙන් අරගත්තොත් එීම අපි LRT එකක් ගේන්න. මොකද MRT එකක් ගන්න අපිට විශාල මුදලක් අවශ්‍ය කරනවා. ඒතකොට ජපානෙත් එක්ක කතා කරලා ඉවරෙලා දැන් අපි
जापान तमें अभी अदूम पोलियट गुलवां अपने सामान्य उर्दू हतली मित्रवागे गिवान इतने मेक सी एट एक मित्र पोलिया इतोटे ये हेमर अटम मेक दिन्नी इतोट मे वगे अपे राज्य तमें इवनी नायक अभी अरगन पुलवां इतोट ये मे करगने अभी एल आर टी सर्विस कतकोत्तेम अभी पुलवां मे वाहन तदपदे अड़कर इतोट काटवा पानी दुरी रसावट इन किनाट ये कड़ूल कुल रसावट इन किनाट इगुलंट आवश्यकनेगुला वाहन के अभी मंगिता पिटरट गलती है हमें कि दगलती अनीट वाले अभी सिंगपूर वोट ये ताइल अंत तम अभी रटे मिनी वरीपूर्व गलती इतने ये रट वाले अदी सेवा उपम तीन इतना अभी रटटा मे सेवा अत्यावश्य इतने मे सेवा अनिवार्यम अभी लभ दिए इतने मे वेडसटा नुक्म अभी रजय अभी करगेना इतने मेवा किरा तम यत्र उर्दू पहे अभी तिबुनि इतना अदनकोट मेव उक्म संपूर्ण नवकिल तीन इतने मे आंडूट ये मुदलट को हागन पुलवांक मुकुत्ते मे आंडूट मे वकरा किसम सेलैसकुत्ते मे आंडूट पुलवांग चीनट चीनट मेक यदा करे अधिक पोलिय चीन तम मे उक्म व्यापति कत्ते चीन कवदापिट अड़ पोलियट साली दिने चीने अभी रटट विरा हेमर दील तीन व्यापति चीने तपे मित्रट चीने एक् अपे आंडूत्तर संबंध का दिब्ब दोर्ट सिटी अरगत्तेम पोर्ट सिटी कि सिन्नक्रम दील तिब्ब चीन क्या नक्की अभी आपम अभी पोर्ट सिटी का नवत्ल अभी ये सिन्नक्र उप बधु उपटे पिवर्तने करगत्ता अने पेत्ंग हाबरिक दुना आबरिक असंकल दिब्ब गीसुम तेक्ना दिदास पाल पास अभी वारिक गिवन नोनी तर अब वारिक गिवन हेकिन मुकद आंडे आदाय अभी हों मदी इतोट अभी एक चीन सिन्नक्र ऐतिवेन्न यान एक अभी नैवेत्सुम तेक्ल अभी वारिक गिवेन चीन एक सिन्नक्र ऐतिरगण इतोट एक अभी बधु गिशुमे अटत्ता නැත්තම් දැන් අපිට ශැංග්‍රිලායකට මොකක්වත් කරන්න බෑ මොකද ශැංග්‍රිලා හෝටලේ සින්නක්‍රම විකුණලා තියෙන්නේ දැන් එක්සත් ජාතික පක්ෂය දෙකට වෙලා පක්ෂයේ හිටපු ප්‍රබල අපේක්ෂකයින් දැන් පක්ෂයේ නැහැ ඒක එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නෙවෙයිද මෙහෙමයි එක්සත් ජාතික පක්ෂයට අභියෝග අලුත් දෙයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂය අටට වැටුණා තුන්වෙනි තැනට හැබැයි නැගිට්ටි පාර්ලිමේන්තුවේ හයම් පහක බලයකුත් එක්කලා මේ එක්සත් ජාතික පක්ෂය තමයි මේ නායකයෝ ගොඩක් හදලා තියෙන්නේ බණ්ඩාරනායක මැතිතුමත් එදා එක්සත් ජාතික පක්ෂයෙන් හදපු නායකයෙක් එතකොට බණ්ඩාරනායක මැතිතුමා ගත්තොත් එතුමාට නායකකම හම්බුන්නේ නැහැ කියලා නේද එතුමා ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදාගත්තේ අවසාන මොහොතේ එතුමා මට නායකත්වය දෙනවා නම් මම මේ පක්ෂයට එනවයි කියලා කිව්වා මේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ හරිම අමුතු පක්ෂයක් මේක මේ ඩීඒ සේනානායක අගමැතිතුමා මේ හදපු එක්සත් ජාතික පක්ෂය එදා ඒ දමිළ මුස්ලිම් ජනනායක ඔක්කොම එකතු කරගෙන ලංකාව ඉදිරියට ගෙනන්න හදපු පක්ෂය මේක කාටවත් විනාශ කරන්න මම ඉඩ දෙන්නේ නැහැ කියලා මම විශේෂයෙන්ම කියනවා අපි මගේ දීපල නැති වුණා හරි නමුත් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා මට ආරාධනය කළා कैबिनेट अमेति का मक्कर गिने एगोलो तेक्कला मटे बिजनेस कराने तुमना नमूद मांगाव दाखो ते पैतर गिए ने मामे ये उक्कुम संपूर्ण एम ये सैक्रिफाइसेस अपि गत्तो ये तत्त्व हमें ककटे मामा मुने दुन्ना मुने दीला इवर इला ये अभियोग वाले टे मुने दीला मामा दिदास दुलाही एक्सात जात का पक्षी जात के संविधायक वरे ऐटी टे वक्की में दुन्ना टे पासे उन पक्षी में संविधान ये करेला मामा ගොඩගෙන 2015 අපි ආණ්ඩුවක් හැදුවා සජිත් ඇමති කෙනෙක්ුණේ අපි හදපු ආණ්ඩුවේ නැතුව සජිත් හම්බන්තොට විතරයි වැටිවර වේදිකාවටත් ආවේ එතකොට මෛත්‍රීපාල ජනාධිපති කරපු ජනාධිපති සටනේ සජිත් හිටියේ නැහැ එතකොට ඒ ආණ්ඩුව හදන්න දයාගමගේ ලොකු කැපකිරීමක් කළා තියෙනවා එතකොට අද එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න දයාගමගේ කික් කරපු කැපකිරීම මම හිතනවා කවුරුවත් කළා නැහැ කියලා ඒක නිසා මම කියනවා अभी जीवत्न काले गुड़क वेडी तव जीवत् वेन्नतीन काली तमत्मा एक निशा
මම ජනතාවට පුරොන්දු වෙනවා විශේෂයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේ එක්සත් ජාතික පක්ෂයේ මම ආරක්ෂා කරා වගේ එක්සත් ජාතික පක්ෂයේ මේ පාරත් තමුන්නාසලට මම ආරක්ෂා කරලා දුන්නා මොකද එක්සත් ජාතික පක්ෂයට විතරයි මම අර කිව්ව ඩොලර් මිලියන 6000 ගන්න පුළුවන් මොකද මම ජාත්‍යන්තරව ඔය ICAP එක ඉන්ටර්නැෂනල් කොන්ෆරන්ස් ඔෆ් ඒෂියන් පොලිටිකල් පාටිස් ඒ ආසියානු ඒ දේශපාලන සමුළුව මේක එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මම තමයි නියෝජනය කරේ ඔය විපක්ෂයේ ඉන්නකොට ඔය පක්ෂ නායකයෝ ඊළඟට ඔක්කොම නායකයෝ වෙන ඔය හැම එක්කෙනෙක්ම මට හම්බ වෙලා තියෙනවා එතකොට ඊ සියලු ජාත්‍යන්තරයේ පිළිගන්නේ එක්සත් ජාතික පක්ෂය එතකොට ඒ එක්සත් ජාතික පක්ෂයේ කියන පක්ෂය නැති කරලා වෙන පක්ෂ අදලා කවදාක්වත් ඒ උදවියට ඒ පිළිගැනීම කවදාක්වත් ගන්න පුළුවන් කමක් නැහැ ඒක නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කියන එක ඒක ලැබෙන්න ඕනේ ඒක කරන්න පුළුවන් කෙනෙක්ට හරි එතකොට අද වෙනකොට බලන්නකෝ සජිත් මේ මැතිවරණයේදී මේ ජනතාව පිළිතුරු දෙන හැටි රනිල් ඉල්ලන්නේ කොළඹින් සජිත් ඉල්ලන්නේ කොළඹින් චම්පිකේ ඉල්ලන්නේ කොළඹින් දයාගමගේ ඉල්ලන්නේ කොළඹින් එතකොට බලන්න පුළුවන් මේ මැතිවරණයේදී කොළඹ ජයග්‍රහණය කරන්නේ කවුද කියලා පහෝගිය ජනාධිපතිවරණයට ඔබතුමන්ලා ඉදිරිපත් කරපු නායකයා තමයි සජිත් ප්‍රේමදාස. ඉතින් ඔබතුමන්ලා ඇයි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ තරම් සජිත් ප්‍රේමදාස මහත්තයාට දරුණු විරෝධයක් දක්වන්නේ? සජිත්ද දාලා සජිත්ව පුඹලා 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 අපි මේ මැතිවරණය කරා. නමුත් ජනතාව පිළිගත්තේ නැහැනේ. ඒක නිසානේ සජිත් ලක්ෂ 14කින් පැරදුනේ. එතකොට කොළඹ අපි ගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 3මාරකින් දින්නා ගිය පාර අපි ලක්ෂ 3මාරකින් පෙරදුනා කොළඹින් ඒ උත්තරේ ලැබේ ඉතින් ඒක නිසා මම විශේෂයෙන්ම කියනවා මේකේ ගත්තොත් එහෙම දැන් මම කොහොමද සජිත්ව මගේ නායකයා හැටියට පිළිගන්නේ මට තියෙන කැපැසිටි එකෙන් 25%වත් සජිත්ට දෙත්තා දැන් සජිත් ගිහිල්ලා කියනවා ඔක්කොම දෙන්නම් 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 කියලා දැන් ගොවි සමිලුවක් තිබා බොළොන්නරුව. ඒ ගොවි සමිලුවේදී දැන් මමත් ගියා ඒතරේදී. ඒතර අර ගොවි සමිති නායකයෙක් ගිහිලා කිව්වා මේ එතනදී ඇහුවා මේ ඔක්කොම මේවා 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 ඉල්ලුවා. ඒතර සජිත් මේ මගේ මිත්‍රයා දැන් මේවා ඔක්කොම ලියාගත්තා. මේවා ලියා ගන්නකොට මම එතුමාට කන්ට කරලා කිව්වා මං කො සජිත් එමෙතුමා ඔය ඉල්ලන ඒවා ඔක්කොම දෙනවයි කියලා නම් කියන්න එපා කියලා. හරි අනේ තුම වේදිකාවට ගිහිල්ලා අර මිනිස්සයා ඉල්ලපු එක කියලා ඒක මම දෙනවා ඒක දෙනවා ඉල්ලපු ඔක්කොම දෙන්නක් කිව්වා හරි ඊට පස්සේ මේ ගොවි සමුලියෙන් එළියට එනකොට මගේ ගාව කණ්ඩායමක් මාව වට කරගත්තා මාව වට කරගෙන මගෙන් අහනවා සර් ඔය සජිත් මහත්තයා කියපුව ඔක්කොම දෙන්න පුළුවන් මං කෝ දැන් ඉදා උගලට මතක නැද්ද ඉදා ජෙනරල් සරත්වංශික මැතිතුමා රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10000ක් වැඩි කරනවා කියලා අපේ ආණ්ඩුව එවිලා අපි දුන්නේ නැද්ද? අපි දුන්නනේ. හරි. බය වෙන්න එපා. රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කල හොඳ කණ්ඩායමක් ඉන්නවා. සජිත් මහත්තයා මොනවා කිව්වත් අපි කොහොම හරි මේ ටික ජනතාවට අපි ලබා දෙනවා. මොකද එක්සත් ජාතික පක්ෂ වෙනුවෙන් තමයි එතුමා අපි ඉදිරිපත් කළා තියෙන්නේ කියලා වෙලා. ඒ වගේකින් මම අරගත්තා. ස්තුතියි ඔබතුමාට. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයග්‍රහණය ලබන්න හැකි වෙන්න කියලා රිදම් වර්ල්ඩ් වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා.